සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන්ව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්යක සභාවෙහිවත් කෝපා කමිටුව හමුවට පසුගියදා කැඳවඩු ලැබුවා. මෙහිදී අනාවරණය වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794ක් අස්ථානගත වී ඇති බවයි. 2019 අප්‍රේල් 22 සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වාහන කළමනාකරණය පිළිබඳ විශේෂ විගණන වාර්තාව විගණකාධිපතිතුමා ඉදිරිපත් කළා. මේකේ සාරාංශයක් විදිහට වාහන 1794ක් අස්ථානගත වෙලා තිබෙනවා කියන එක තමයි එක කරුණක්. වාහන 1794න් මෝටර රථ වාහන තියෙනවා 679ක්. යතුරු පැදි තියෙනවා 1115ක්. මෝටර රථ 679 32 කාණ්ඩයේ කැබ් රථ තියෙනවා. ඉංග්‍රීසි කාණ්ඩවලට අයත් මෝටර රථ තියෙනවා. අනිකුත් මෝටර රථ තියෙනවා. ඒ අනුව මේ මෝටර රථ 679න් අපි මේ මෝටර රථ 679ම අපි බාරේ නැහැ කියලා දැනගත්තාම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම වළක්වන්න කියලා 2018 9/12 ඉල්ලීම කරා. ඒ අනුව ආදායම් බලපත්‍ර දැන්ට නිකුත් වෙන්නේ නැහැ මේ වාහන එකකවත්. ඒ අනුව අපිට වාහන 255ක් අනාවරණය කරගන්න ලැබුණා අප අමාත්‍යාංශයේ තියෙන වාහන. ඒ අරුණාම 425ක් තවදුරටත් අනාවරණය කරගන්න තියෙනවා. වාහන ලයිස්තු අපි අරන් ඇවිල්ලා තියෙනවා. මේ වාහන වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ 1 ශ්‍රී කාණ්ඩයේ සිට 14 ශ්‍රී කාණ්ඩයේ දක්වා තියෙන වාහන තියෙනවා 355ක්. ඒ අරුණාම 32 ශ්‍රී කාණ්ඩයේ 48 ශ්‍රී කාණ්ඩයේ දක්වා වාහන තියෙනවා. මේ වාහන ඔක්කොම 1950 ඉඳන් 1996 වර්ෂය දක්වා ලියාපදිංචි වෙච්ච වාහන. දැනට අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. අපි වෙනම අධ්‍යයනයක් කරගෙන යනවා මේ දවස්වල. සමහර වාහන තියෙනවා පරණ වාහනවල නම්බර් එක පාවිච්චි කරලා වෙන වෙන කාර්යයන් වල යෙදෙනවා වාහන. විශාල සංඛ්‍යාවක් එහෙමත් අයිඩෙන්ටිෆයි කරගෙන තියෙනවා අපි මෑත කාලේදී. එතකොට දැන් මේ වගේ වාහනයක් මේ වගේ වාහන අංකයක් ගහගෙන මේ වගේ මොකක් හරි නීති විරෝධී කටයුත්තක යෙදුනොත් ඒ වගකීම සම්පූර්ණයෙන් එන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. මොකද ලියාපදිංචි අහෝසි කළා නෑ. අපි මේ සම්බන්ධව වෙනම මේ විශේෂ විගණන වාර්තා පිළිබඳව අපි වෙනම විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ විමර්ශන කටයුතු සිදු කරන තෙක් මෝටර වාහන දෙපාර්තමේන්තුවේ මුදල් අමාත්‍යාංශයයි සමග විශේෂ සාකච්ඡාවක් පවත්වලා අපට මේ වාහන 1700 පිළිබඳව හරියටම මොකක්ද කියන එක පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අපට වාර්තාවක් ඕනේ. මේ සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීවද මෙලෙස අදහස් පළ කර සිටියා. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් සතු වාහන 2000කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව තොරතුරු අදාළ අමාත්‍යාංශයේ සතු නොවන්නේ නම් වගකිවිතු නිලධාරීන් සම්බන්ධව දැඩි නීති රීති විනය ක්‍රියාමාර්ග ගත යුතුයි. හැබැයි අපි එවැන්නක් දකින්න ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය නිලධාරිවරයෙක් නැත්නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිවරයෙක් යම්කිසි ප්‍රජා සත්කාර කටයුත්තකට සහභාගී වෙලා රුපියල් 2-3ක වෙනසක් වුණොතින් ඒ ගැන විමර්ශන කරන සෞඛ්‍ය අමාත්‍යාංශය වාහන 2000කට ආසන්න ප්‍රමාණයක් අස්ථානගත වීම ගැන මේ රටේ ජනතාවට වග කියන්න ඕන නිසි ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.